උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මැතිවරණ කොවිසම අදත්‍ර ඇස්වේ සංවර්ධන කටයුතු රසක් අප සැලසුම් කර අවසන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සහය දෙන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි अपे पिले कौरुत डील देशपाल लेकर नह सजित किन प्रकाश या मेरा टटे इतनो लाना इन्हें क्रीम तहनाम इम तीरने किसी दुवे नसक नह राज्य जली अवधारणे कराई बाले लबागत विकस सियलु अत्यावश्य बहान मिला डू करने वा किरियल लगिन सहती क्या लोपुरा कोविड 19 आसादी तीन संख्या व लक्ष्य अनु पहा इक्मवाई श्रीलंका वे आसादी तीन संख्या व दिदहसे सीमा व तिक्मवाई සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ තුලින් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට ප්‍රකාශයක් ලබා දීම සඳහා කරුණා අම්මාන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා ඉනංක මූර්ති මුරලිදරන් හේවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ අද පෙරවරු 10:30ට පමණ කරුණා අම්මාන් මෙලෙස CID ට පැමිණි බවයි පසුගියදා මඩකලපු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට කරුණා අම්මාන්ට මීට පෙර දැනුම් දී තිබුණා පෙරේදා දිනේදී ඔහුට CID වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණද පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට ඒ සඳහා සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුණා ඒ අනුවයි අද දින කරුණා අම්මාන් යලි CID ට කැඳවා තිබුණේ මෙවර විටත් ඔහුගේ ප්‍රශ්න කිරීම සිදුවෙමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා මඩකලපු ප්‍රදේශයේ පැවති උත්සවයකදී යුද්ධයේ පැවති කාල සීමාව තුල ඔහු විසින් හමුදා සමාජිකින් ඝාතනය කළ බව පැවසෙන ප්‍රකාශයක් සිදු කිරීමත් සමග රට තුළ දැඩි කතාබහක් ඒ සම්බන්ධයෙන් නිර්මාණය වුණා. මේ අතර දමිල එක්සත් පෙරමුණේ නායක විනයගමූර්ති මුරලිදරන් හේවත් කරුණා අම්මාන් අතරංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස් ප්‍රතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා කඩුවෙල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සහ මැතිවරණයේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද දින පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් ඡන්ද විමසීමට ගත වනු ඇති බවයි. ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත තීරණයක් ගෙන නැහැ. පෙරහුරු මැතිවරණ වලින් ලබා ගන්නා අධ්‍යක්ෂ මත එය තීරණය කිරීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව අද දිනේ ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේවන විට අවසන් අධීරේ පවතින බව රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනකේ මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ මේවන විට දිස්ත්‍රික් 16ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මෙතිවන කොමිසම වෙත බාර දී ඇති බවයි. මෙරට තුල සංවර්ධන ව්‍යාපෘතීන් රසක් සැලසුම් කර ඇති බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එබින්ගිරි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එළඹෙන මහමැතිවරණය ඉලක්ක කරගෙන මෙන් පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බින්ගිරිය ප්‍රදේශයේදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉලක්කයක් කරා ගමන් කරන්න රටේ සංවර්ධන ඉලක්කයක් කරා ගමන් කරවන්න අපි කටයුතු කරනවා.
ජලය ලබා දීමේ වැඩපිළිවෙල බීමට ජලය අපි දිය යුතුයි මේ මේ දිස්ත්‍රික්කයේ තියෙන 131යි පයිප් ජලය තියෙනවා අපි රටේ තියෙන 140 ගන්න අපි විදුලිය 100ක් දුන්නා අද විදුලිය 100ක් තියෙනවා 100ක් විදුලිය ලංකාවේ උතුරු නැගිනිලත් එක්ක යුද්ධය අවසන් කරලා අපි ලබා දුන්නා අපේ ආණ්ඩුව ඉවරෙන් ඉස්සෙල්ලා ඒ වගේ අපි ඊළඟ බලාපොරොත්තු විදුලිය වගේම බීමට ජලය පිරිසිදු ජලය මේ රටේ ජනතාවට ලබා දෙන්න වකුගඩ රෝගය මර්ධනය කරන්න ඉතින් අපි ඒක සඳහා වැඩපිළිවෙලක් සකස් කරමු මේ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යත් කරන්න ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව තීන්දු කරලා තියෙනවා ඒ වගේම සැලැස්ම සකස් කරමු ඉතින් මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් හල්මිල්ලෑව ප්‍රදේශයේදීද පවත්වනු ලැබුවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම ජන හමුවට එක්ව සිටියා වැඩ කරන්න පුළුවන් රටේ දීපල විකුණන්නේ නැති රටේ දීපල ආරක්ෂා කරන ඒ වගේම අනාගතයේ අපේ දරුවන්ගේ අනාගතය රකින්න අනාගතය ගැන හිතන හෙට ඉපදෙන්න ඉන්න දරුවා ගැන හිතන්න පුළුවන් ආණ්ඩුවක් අනුමත කරගන්න අද විශේෂයෙන් ජනාධිපතිවරණේ කොටාබේ රාජපක්ෂ මහතා ඉන්නා මේකේ එතුමාගේ වැඩපිළිවෙල අපි අනුමත කරා නම් අනුමත කරපු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න තමයි පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවේ යුතුකම වෙන්නේ එහෙම නැති වුණොත් ඒක විනාශ වෙනවා අද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා එහෙම ඕනෑම පක්ෂයක් දෙකට කැඩුනොත් මේ ඒ පක්ෂය පරදිනවා මොකද ජන එකක් ඒ පක්ෂයත් එක්ක හිටපු අයටවත් විශ්වාසයක් නැහැ මේ අපර්ථේ යන ඡන්දයක් පාවිච්චි කරන්න තීරුමක් නැහැ පාර්ලිමේන්තුවේ විපක්ෂ වාඩි වෙලා කෑ ගහන්න මිනිස්සු එවන්න අවශ්‍ය නැහැ අපතේ යවන්න ඉඩ දෙන්න එපා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුන්නු වැඩපිළිවෙල දියත් කරලා ඉදිරියට ගෙන යන්න අත්වල් බැඳගන්නේ කියන ඉල්ලීම තමයි අපිට කරන්න සමගි ජන බලවේගයේ කිසිදු සමාජිකයෙක් ඩීල් දේශපාලනයට සම්බන්ධ වී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පසුගියදා බලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා මගඩි දේශපාලන හොර කිවිසුම් දේශපාලන ඒ කරපු හොර කිවිසුම් දේශපාලනයට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්බන්ධ වුණා තමන්ගේ හම්බුණු પરම්පරාවට මතු උපයාගත්ත ඒ අපිරිසිදු මුදල් වලින් කොටසක් ප්‍රයෝගී කරගෙන අද එක් එක් මන්ත්‍රීවරුන්ට සන්තෝෂම් බෙදලා ඉන්නේ මේ ගාමි ශ්‍රීකේ නිර්මාණ වෙලා දීල් දේශපාලන ගම්පොතුමාට කියන කැමතියි සමගි ජන බලවේගයේ සිටින කිසිම කෙනෙක් මේ දීල් දේශපාලන සම්බන්ධ වියක් සැකයක් නැතුව කියන්න පුළුවන් හොර මගඩි දේශපාලනයට අප සම්බන්ධ නැහැ මුදලට වරදාන වලට ඇමතිකම් වලට වෙන කරප්‍රසාද වලට සමාජිකයෝ පාක්ෂිකයෝ පාමා නොගෙන එකම බලවේගය සමගි ජන බලවේගය මේ රටේ ජනතාව දිනන කොට දෙම්බක් වෙලා අමාරු වර්තමාන රජයේ නොහැකියාව දක්ෂකම නිසා මෙච්චර හානියක් සිද්ධ වුණු අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිම දෙයක් කරලා නැහැ මෙතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා අපේ හොඳ කණ්ඩායමක් ඉන්න සුපිරි කණ්ඩායමක් රොඩු පොඩක් තිබ්බා ඒ ටික පිළිසිදු වීම ගැනත් මම බොහොම සතුටු වෙනවා දැන් එළවිලා තිබෙන්නේ තමුන්නාන්සලගේ යුගය පොදු ජන යුගය මතක තබා ගන්න නැවතත් වරක් මේ රටේ ජනතාව රටේ න්‍යාය පත්‍රය තීන්දුව තීරණ කිරීමේ ඒ වගකීම අතට ගන්නට මේ රජය පොදු ජනයාගෙන් දුරස් ඈත් වෙලා ඉන්නේ තමුන්නාන්සලගේ දහඩිය සෝඳ තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඒ තීරණ නහර ටිකක් දැන් විසන්දි වෙලා තියෙනවා ජනතාවගේ හෘද ස්පන්දනය අවබෝධ කරගන්නේ නැතුව රටක් විධිමත් ලෙස කාර්යක්ෂමව පාලනය කරන්නට බෑ මතක තියාගන්න මේ මහමැතිවරණයෙන් පස්සේ පළාත් සභා මැතිවරණයක් කියලා දැන් අපිත් ඉක්මනින්ම පළාත් සභා මැතිවරණයට නාම යෝජනා ලබා දීම සඳහා කට්ටිය තෝරන ආපහු ජනතාව අතරට යන්න ඒ ජනතාව අතරට යන ගමනේදී අපි තෝරගන්නේ සමගි ජන බලවේගයේ කොටන් ඇද්ද සීළු දෙනයි අපේ පෙරහැරේ යන්නේ කියන එක මම මතක් කරන්නට කැමතියි ශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා ඒ කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි
राज्य सतु लंका शुगर लिमिटेड सेवनगल सीनी कर्मांत राज्यट सीन निष्पादने एथनॉल निष्पादने एथनॉल प्रमाणे लंकावे अवश्य निष्पादन सदा संपूर्ण प्रमाणवत् एथनॉल आनयने तहनम करा विरक् लंका निष्पादन एथनॉल विशेष लंका शुगर निष्पादन एथनॉल सदा अवश्य स्थावर मिला अति कलबेनवा इनसा इमातन विशाल आदाय हिमिमीन तिबेनवा मिथेकाल पाड़ू लभ्यन पैवती लंका शुगर फलवत्त सह सेवनगल सीन समागम सेवकिन पंदहसक्रितव वक्रव जीवनोपाय सपय गुगोवीन पनस दहसकटासन पेर सक्सीनोल आनयने सीमा क्रीम सह नतर क्रीम हरह इम आयतन देखे सेवकिनगे सेवा सुरक्षितावे आयतन लाभ लभन तत्व पत्क्रीम सह उगोवीन जीवन मट्टम इहल अवश्य सीलम क्रिया मार्ग अपीट वसरक गण पुलवांकम तिबेनो इधर वसर की बिलियन गणन लाभ लभन आयतन अपने परिवर्तन पुलवांगन इन सी एथनोल नवत लंकावट आनयने व्याज प्रचार करगने लंकावे इथनोल निष्पादने किरण इम मध्यसारवल तत्व गुणात्मक भाव गैटल बहुम पहदील प्रकाश करवा इम गुणात्मक भाव किस्म अडुवाक नह ऊन पिटरटीन ऐता अडु मुदलट तमाई इथनोल अरगिनावे अपिट अवश्यय देशीय कर्मांते आरक्षा करन प्रवर्धने करन्न अपे राज्य प्रतिपत्ति एकाई एनसापी एक आरक्षा करनवा प्रवर्धने करनवा पिटरटीन इथनोल अपी अरगिन विशाल प्रमाण वराय राज्य अत्यावश्य बांडवल मिल अडुकरन बव हिटपु पार्लिमेंतु मंत्री लक्ष्मण किरियल्ल महता पवसनवा ए महानूर पेवति जन हमुवकट एक वेमि මම තමන්නා දිලන්න පොරොන්දුවක් දෙනවා අපි දැන් තමයි සජිත් ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපේ රජය බලයෙන්පත් විගස අත්‍යවශ්‍ය බාණ්ඩවල වල අපි අඩු කරනවා ජනතාවට දරා ගන්න පුළුවන් ආකාරයට අපි අඩු කරනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නා දිලන්න කියනවා අත්‍යවශ්‍ය බාණ්ඩවල මිල විතරක් නෙවෙයි ඒ වගේම ඒ අවශ්‍ය සේවා වලට ඉදිරිපත් කරන මිල ගණන් අපි සංශෝධනය කරනවා දැන් යහ පාලන ආණ්ඩුවදී උනා නොවැම්බර් මාස දක්වා මේ ප්‍රසිද්ධිපද මොනවාක් කර රාජ්‍ය සේවකයන්ගේ පරිවැඩි කෙරුවා දාදා ඉන්ධන මිල අඩු කෙරුවා සමෘද්ධි තුංගලයක් කෙරුවා අපි සුරක්ෂා ආරම්භල පටන් ගත්තා අත්‍යවශ්‍ය බාණ්ඩවල මිල පාලනයක් ඇති කෙරුවා මේ මාස 6 අතර බොරුවද කළා කියන මේකලු ආණ්ඩුවට කියන්න පුළුවන් එකම දේ තමයි රුපියල් 5000 දුන්නා නමුත් බදු වලේ කවව ගත්තා ඉතින් අපි මේ ආර්ථික අර්බුදයක් අපියස ඒ කිසිම දත් අපිට සැලැස්මක් තියෙනවා අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවය 10යි සමගි ජන බලවේගයේ ආණ්ඩුවකට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා ඒ නැති වෙච්ච අහිමි වෙච්ච සම්පත් ලබා ගන්න හැකියාවක් තියෙනවා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඇතම් පිරිස් ඩීල් දේශපාලනයේ නිරත වන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් පක්ෂයත් අද ගත්තම ආණ්ඩු පක්ෂයත් ගත්තම සියලු දෙනාම මේ වෙනකොට පහුගේ ජනාධිපතිවරණයේ මට්ටමේ නැහැ. එහෙම වැටෙන්නේ මේ අපේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි රාජපක්ෂලගේ ප්‍රශ්න නිසා. අඩු මිලට සැමන් දීලා අඩු මිලට පරිප්පු කන්න දෙනවා කියලා කිව්වා. ඒවා මාසයන් ඉස්සලා ආපහු මිල ඉහළ නැග්ගා. ඒවා විතරක් නෙවෙයි බාණ්ඩ 30 දානකට ආසන්න ප්‍රමාණයක මිල නැගලා තියෙන්නේ. තෙල් වල සහනේ ජනතාවට ලැබෙන්නේ නැහැ. රට රාජ්‍යවල ඉන්න අපේ රටේ ශ්‍රමිකයෝ ඒ පැත්තෙන් රස්සා ඉවර වෙලා ගිවිසුම් කාලය ඉවර වෙලා කුලී ගෙවා ගන්න බෑ කන්න බොන්න නෑ මරණයට පත් වෙනවා ඔවුන් රටට ගෙන්න ගන්න ක්‍රමයක් මේ කට්ටිය සාධාරණ විදිහට හැදුවේ නෑ කොරෝනා එනවත් එක්ක මුලින් තමන්ගේ ඥාති ටික දරුවෝ ටික ඉක්මනට ලංකාවට ගෙනාවා හැබැයි රටට විදේශ විනිමය උපයලා දීපු කට්ටිය ගෙනාවේ නෑ
ආණ්ඩුවේ 69 ලක්ෂයේ පල්ලම් බහැලා තියෙන්නේ. දෙන්න දෙපැත්තට පක්ෂය ඇද්දා. එක්සත් ජාති පක්ෂය දැන් කෑලි දෙකකට කැඩුනා. එක කෑල්ලක් තියෙනවා සජිත් ගාව, තව කෑල්ලක් තියෙනවා රනිල් ගාව. රනිල් ගාව කෑල්ල දැන් හොඳටම එලි පිටම දැන් මහින්ද මහත්තයෙක් එකට ගිහිල්ලා පූට්ටු කරලා තියෙන්නේ. එතන හාද වෙලා යාළු වෙලා අනියම් පෙමක් ඒ පැත්තේ අපිට පේනවා. ඒ අතරේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තනොත් අපිට පේනවා ආරාධනා පත්‍රය යවනවා. ඒ කට්ටියගේ විවාහය කරගනිමු කියලා. ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ පක්ෂේ සජිත් මහත්තයාගේ පක්ෂේ පූට්ටු කරගමු රාජපක්ෂ පක්ෂේ ප්‍රේමදාස පක්ෂේ එකට එක්කහ කරගමු කියලා කියනවා. ඒ පැත්තෙන් හදලා තියෙනවා සටන් පාටය ගෝඨා ජනපති සජිත් අගමැති කියලා. එතකොට මේ ඔක්කොම ඩීල් දේශපාලනේ ඉන්නේ. එකතු වෙලා ගමනක් යන්න හදනවා. එහෙනම් මේ රටේ ජනතාවට ওই පාරවල් දෙකෙන්ම අසහනයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සියල්ලම බලබලා සත්‍ය දැන්වත් අවබෝධ කරගන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අද දවසේ අපි විශ්වාස කරන්නේ අපේ කණ්ඩායමේ අපේ එකමුතුකම සමගි ආරක්ෂා කරොත් විතරයි අපේ ජයග්‍රහණය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. නැත්නම් අපිටත් කියන්න ඕන තරම් දේවල් තියෙනවා. අපි පහුගිය සති දෙකේ තුනේ මේ කණ්ඩායම එකතු කරගෙන මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපි කාටවත් පෞද්ගලික අරමුණු නැහැ. අපිට තිබුණේ එක පොදු අරමුණයි. අපි පෙරදුරක් කමක් නැහැ. අපිට විරුද්ධව කතර ගැහුවක් කමක් නැහැ. අපිට ඕන උනේ ගෝඨාභය මහත්තයා ගෙනියන වැඩපිළිවෙලට සුදුසු පාර්ලිමේන්තුවක් පත් කරගන්න කියන ඉල්ලීම කරන්න. දුරකථනයට 198ක් ඡන්ද තියෙනකොට එහෙම් මෙහෙම් එකක් දෙකක් තියෙනවා අලියට. මොකද කවුරු දන්නවා අලියා කොළපාට අරගෙන අදෙන්නේ රාජපක්ෂලගේ ඌවමනාවිට කරන පිරිසක් කියලා. මේ කණ්ඩායමටද ඡන්ද දෙන්න විශේෂයෙන්ම අපේ බලවේගයත් එක්ක ඉස්සරහට ආපු මිනිස්සු කවුරුවත් ලේස්ති නැහැ. එහෙම් මෙහෙම් පුජ්ජලික වාසියට එක්කෙනෙක් දෙන්නෙක් ඇති. හැබැයි දෙකට බෙදিলা නැහැ අපේ දේශපාලන බලවේගයේ බෙදিলা තියෙන්නේ 98යි 2ට. මුන්නාසලා දන්නවා අද එක්සත් ජාතික පක්ෂය කියලා එකක් නැහැ. ඒව දෙකට වෙලා කැඩිලා ගිහිල්ලා ඒ පැත්තේ කට්ටිය මේ පැත්තේ කරපු හොරකම් ගැනයි වැරදි කියනවා. අනිත් පැත්තේ කට්ටිය මේගොල්ලෝ කරපු වැරදි හොරකම් ගැනුයි කර කියනවා. හැබැයි මේ දෙගොල්ලම එකතු වෙලා එක ඇත්තක් කියනවා. පහුගිය කාලේ ඒ ඒ ඒ පක්ෂවලින් කරපු ඒ ආණ්ඩු වලින් කරපු හොරකම් නම් දැන් මිනිසුන්ට ජනතාවට හොඳටම වැටහිලා ඉන්නවා. මෙතන ඉන්නේ நாயකයා අගමැතිවර බාරගන්න ඉන්න நாயකයා ඇවිල්ලා ඊට අගමැතිවරෙක් නෙවෙයි ඊට ජනාධිපතිවරෙක් නෙවෙයි දැන් බලන්නකෝ ආණ්ඩුපත්තේ ඉන්නවා ඊටපු ජනාධිපතිතුමා අගමැති වෙන්න හදනවා ඊටපු අගමැතිතුමා ආපහු අගමැති වෙන්න හදනවා සටන තියෙන අපිට මේ කෝට්ටුවට අතර තමයි ඒ නිසා කෝට්ටුවේ ප්‍රධානියා අපිට ඇත්ත කියලා දිනට ඇත්ත කියලා දිනව ඔප්පු කරලා දිනව ඒ නිසා ප්‍රශ්නයක් අපේ ගමන පියනවා එක පෞලෙ සමාජික ඇටියට ජාති ගමනක් එක්කරන් යන්නට කියාවක් තියෙන එකම நாயකයා අපේ මිත්‍රයා අපේ අගමැති සජි ප්‍රේමස් මෙතුමා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ටෙලිෆෝන් එක නන්නත්තර වෙන්නේ ඒ ටෙලිෆෝන් එකේ ඡන්ද ඉල්ලන මහත්වරු කරන ක්‍රියාවල් සහ ඔවුන් කරන ප්‍රකාශත් එක්ක මේ පක්ෂයක නායකයෙක් මේ ජනාධිපති මැතිවරණ හිටපු අපේක්ෂකයෙක් දැන් මේ වගේ කතා කරන්න ඉස්සෙල්ලා අඩුගානේ එතුමගේ ළඟ ඉන්න කෙනෙකුටවත් කියන්න බැයිද මේ රටේ මේ අපේ රටේ සංස්කෘතියක් සભ્યත්වයක් තියෙන රටක් එතකොට කතා කළ යුතු දේ සහ කතා නොකළ යුතු දේ තියෙනවා නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී රටේ ජනතාවට ලබා දුන්න සියලු පොරොන්දු අද මේ වෙනකොට කඩගල්ලා තියෙනවා. ඒ වගේම මේ මහමැතිවරණයේදී අපි මහා ජනතාවට කියනවා නොවැම්බර් මාසයේ ඒ කියපු සියලු බොරු පොරොන්දු විතරක් නෙමෙයි ඒ සියලු කාරණා අද ජනතාවට තේරුම් ගැනීමට කියාව ලැබිලා තියෙනවා. මහා පොළවේ ඇවිදින දේශපාලනය කරන ඕන කෙනෙක්ට තේරෙනවා අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අලගිතු වෙන්නවත් බෑ සමගි ජන බලවේගයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වෙනකොට മന്ത്രി දුර 150ක් ඒ කියන්නේ 3 දෙකක බලයක් ලබා ගැනීම ආසන්නයේ සිටිනවා සමගි ජන බලවේගයට මේ වෙලාවේ තියෙන්නේ മന്ത്രി දුර 50ක් ලබා ගැනීමේ අභියෝගය ඒක නිසා 150යි 50යි මං හිතන්නේ ගණිතයේ තේරෙන ඕන කෙනෙක්ට තේරෙන ලොකු වෙනසක් තියෙනවා ඒ ප්‍රේමදාස මහත්තුමා අපේ නායකයා මොන ජන බලවේගය අනිවාර්යයෙන්ම වැඩිව මනාප ගන්න තරම් කරුවාට පත් වෙන මේ පාර අනිල් වික්‍රමසිංහ මහත්තුමාට පාර්ලිමේන්තුවේ එන්න හම්බෙන්නේ කියන එක අපිට සැකයක් තියෙනවා සජ්ජ ජාතික පක්ෂ බලකොටුව වුණාට මේ පාරේ ඔක්කොම සමග ජන බලවේගයේ බලකොටුවක් කියලා තියෙනවා ලොව පුරා කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 95 ඉක්මවා තිබෙනවා මේ අතර ඊයේ දින නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2600 සීමාව ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10ක්. එම ආසාදිත පුද්ගලින් 10 දෙනා අතරින් 3 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් පුද්ගලින් 7 දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණ නිරතහයින මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ.
එම පුත්තලෙන් දස දෙනා ඊයේ දිනෙන් හමු වීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවනු ලැබුවා. මෙවන් විට පුත්කලින් 1562 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලැබෙන පුත්කලින්ගේ සංඛ්‍යාව 428ක් බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ. ලවපුරා COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 95,243ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ලවපුරා මරණ 485,415ක් වාර්තා වන බවයි. වැඩිම COVID-19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ දිනේදීද රෝගීන් 38,960ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 24,63,271ක්. ඊයේ දිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 40,995ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 11,92,474ක් වනවා. රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකළ රෝහල් සංකීර්ණයක් කලක සිට වල්බිහි වෙමින් පවතින බව සීබලන්ගමුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අද සියත තිබෙන ඇස ඒ පිළිබඳවයි. තවමත් සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටක නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය පිළිබඳව විටින් විට කතාබහට ලක් වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාවරව පවත්වා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් මනසේ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යම කාරණයක්. මෙවන් පසුබිමක් තුළ මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැය කරමින් නිදි කළ රෝහල් සංකීර්ණයක් වල්පිහිවි විනාශ මුඛයට යමින් තිබෙන බවට අපට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අප සියඹලන්ගම ප්‍රදේශයට ගියා. එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ මෙම ඉදිකර අවසන් වූ නව රෝහල් සංකීර්ණය මෙලෙස වල්පිහිවි ඇති ආකාරයයි. පොල්පෙතකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකර ඇති මෙම රෝහල තලාව, අඹකස්වැව, මානේරුව, කදුළුගමුව, වැටකොළුවාගම ඇතුළු ගම්මාන රැසක වකුගඩු රෝගීන් ඇතුළු මහජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඉදිකොට වසර 3කට ආසන්න වී ඇතත් තවමත් ජනතා අයිතියට පත් කර නැහැ. ජරාකීර්ණ වෙලා කැලා වෙලා වල් බිහි වෙලා තියෙනවා. ඉතින් ඇයි මේක විරුද්ධ කරන්නේ නැත්තේ? මේ ප්‍රදේශයට කොතර වටිනාකම සම්පතක්ද මේක? රෝගෙන් පෙරෙන ගම්මාන ගොඩක් මේ ප්‍රදේශයේ. මේ රෝහල දැන් හද අවුරුදු 3ක් විතර වෙනවා. මේක දැන් කැලේට වැහිලා ගිහිල්ලා නැති වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් මේක විරුද්ධ කරලා දුන්නොත් අපිට මේක වටිනාකම තියෙනවා. අවට ගම් ගොඩක් තියෙනවා. මේ කට්ටියට බෙහෙත් ගන්න තමයි මේක හැදුවේ. පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සියඹලන්ගම ගම්මානේ සහ මේ අවතලාව මරගොල්ලාම පොහොරවත්ත ගෝල්ලාගම අඹගස්ස මානේරුව වල්පාලුව වැනි දුෂ්කර පළාතක මෙම රෝහල සියමලංගම ගමේ ඉදි කරලා තියෙන සියලුම ජනතාවට වක්ගඩු රෝගයෙන් වැඩි ක්‍රීසක් පෙළෙන ප්‍රදේශයක් නිසා මෙම රෝහලය ඉදි කරලා දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. මේ රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙන තවත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙන නමුත් මේ රෝහල මේ වෙන විට වල් විහිවීම පවතිනවා. මේ රටේ ජනතාවගේ මුදල් වැය කරලා මෙම රෝහල ඉදි කෙරුවත් මේ බලධාරීන්ගේ ඇස ගැටෙන්නේ නැති එකකින් හේතුව නිසා මෙම රෝහල මේ වන විට බිහිවීම පවතිනවා. ඒ නිසා අපි කියන්නේ මෙම රෝහල හැකි ඉක්මනින් අපිට විවෘත කළා මේ අහිංසක ජනතාවට බෙහෙත් ටිකක් ගන්න අවස්ථාව සලස්වලා දෙන්න කියලා තමයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.